කොරෝනා කියන්නේ මහා ලොකු කතන්දරයක් නෙමෙයි. එදා අපි ඈත අතීතයේ ඉඳලම ගත්තාම මේ වඳුරු වසංගත රෝග කියන එක ඕනතරම් තිබුණා. එදා විහාර මහා දේවි මෑණියම්මව මූදට පූජා කරුවා මූද ගොඩ ගලපු නිසා. හැබැයි 2004 දී උනේ මොකද? මූද ගොඩ ගැලුවා. ඒ වුණාට නම විතරක් වෙනස් වුණා සුනාමි කියලා. හැබැයි ආන් ඒ වගේ තමයි එදා වඳුරු වසං සෙන්කාස වඳුරු වසංගත රෝග කියලා හැදුණා. මේව හැදිච්ච උනා මිනිස්සු මොකද කරුවේ? මැස්සකට බැඳලා ලාදුරු රෝගේ සෙන්කාස වඳුරු වසංගත මේ රෝගකාරක දෙකම හැදුණාට පස්සේ මැස්සක බැඳලා ගිහිල්ලා කැලේට දාපු අපේ යුගයක් තිබුණා, සංස්කෘතියක් තිබුණා. ආන් ඒ යුගේ විනාශ වෙගෙන එනකොට මේවට ඖෂධ එක එක හොයාගත්ත බේත් වර්ග. අපි කොලේ කාලා පොත්ත කාලා ඇටේ හාරගෙන කාපු මුල් කාපු අපි එහෙනම් ඒවා අපිට තමයි අපිට ඖෂධ විදියට හැඳින්වෙන්නේ. ආන් එහෙම එනකොට මේ සෙන් රෝගයක් තමයි මේ කොරෝනා කියලා කියන්නේ. මේකට නම තමයි මොඩිෆයි වෙලා තියෙන්නේ මේ ඉංග්‍රීසි ක්‍රමයට. නැත්තම් මේක අපිට ආවේණික උදයක්. අපිට හෙම්බිරිසාව කියන එක එදා ඉඳලා අපේ ඇතුළේනේ අපි මාත්‍යු හෙම්බිරිසාව ඇතුළේ නායම් උපදීර ගලනවා, ඊට පස්සේ පපුව පෑවනවා, හෙම්බිරිසාව ඇතුළේ නියුමෝනියා. මීට ඉස්සෙල්ලත් අපේ රටේදී අපේ මේ ශ්‍රී ලංකාවේ නියුමෝනියාව හැදෙන මැරුණා. මම ප්‍රතිකාර කරලා තියෙනවා ඕනතරම් නියුමෝනියා රෝගින්ට. එතකොට එහෙම වෙන එහෙවුමට මේක සෙන්කාස වඳුරු වසංගත රෝගයක්, සාමාන්‍ය සෙන් රෝගයක්. මම අනිවාර්යෙන් බය නැතුව සීනි 400 තිබුණත් මම සීනි 400ට ගිය කොරෝනා රෝගියෙකුව මම සුවපත් කරන්න පුළුවන් හැකියාව මගේ මට තියෙනවා. අද මම මේ කෙරුවේ මේක සමාජයේ අතරට ගෙනියන්නට නම් සමාජයේ බේර ගන්නට ඕන මේ විවසනයේ. එහෙනම් මේ සෙන්කාස වඳුරු වසංගත රෝගයට බලකාය පිටෙව්වා අපි සියලු දෙනාම එක්සේසත් වෙලා. එහෙනම් කොරෝනා මර්ධන බලකාය දැන් අපිට සෙන්කාස වඳුරු වසංගත රෝගේ කිව්වත් හරියන්නේ නැහැ අපේ මාත්‍යා. එහෙනම් අපි හදන්න ඕන මේ යන විදියට 2021 විදියට කොරෝනා. එහෙනම් ඒ කොරෝනා වසංගත නිවාරණ බලකාය හැදුවම මේ පාරම්පරික ශ්‍රී සිංහලේ හෙළ වෛද්‍ය සංරක්ෂණ පදනමේ අතුරු සමීතියක් විදිහට තමයි මම මේක පවත්වාගෙන යන්නේ. අවුට ගම්වාසීන් දරුවක් කිරීමේ සම්මතන ශාලා සම්මන්ත්‍රණයකට පිවිසි උපදහා ඒ සඳහා අපේ ගරු සභාපති ඩබ්ලිව් චේදිස් කුරේරා මහතා විසින් නිෂ්පාදනය කළා. ලංකාපුරා විදාහරණ එම ඖෂධීය පාලය පිළිබඳව දැනුවත් කිරීමේ සම්මතණයකටයි ප්‍රේෂ්ඨ වී සිටින්නේ. ඔරොත්තු දෙන්න ඉන්න ඕන කොහොම වුණත් අපි ඔරොත්තු දෙන්න නම් අපි සියලුම දෙනා එක්සේසත් වෙන්න ඕන. එක්සේසත් වෙන්න නම් අපි ගම් මට්ටමින් අපි හොඳ දැනුවත් වෙන්න ඕන. අපි සාමාන්‍ය කතාවට ගත්තොත් අර මෙතුමා කිව්වා වගේ අපේ ගාමන්ට් පිට පළාතුලින් රස්සාවට යනවා. ඒගොල්ලෝ නැවත ගම්මට පැමිණෙනකොට ඒ පවුල පිළිබඳව අපේ සියලුම දෙනා දැනුවත් වෙලා හිටියොත් ඒක අපිට එතනින්ම මේ පොකුර ගෝවින එක නවත්ත ගන්න පුළුවන්. ත්‍රිවිධ හමුදාව යන සහෝදරවරු ඉන්නවා. ඒ අතර වාරදී ඒගොල්ලෝ ගමට වෙනවා නිමාඩුවට. ඒ ගමට නිමාඩුවට එනකොට ඒ ආවේ කොයි වෙලේද, ඒ කොයි වෙලේද ආවේ කියන එක දැනුවත් කරලා අහලා ගත්තාම අපිට මේ වැඩ මේ කොරෝනා වෛරසයේ මෙතනින්ම පොකුරක් විදිහට එළියට යන්න නැතුව අපිට මේක නවත්ත ගන්න පුළුවන්. අපි කොහොම වුණත් මේකෙදි අපි අපේ රැකුණ වලට රැකිලා මදි, ගමත් රැකිලා අපිත් රැකිලා සියලු දෙනාම රැකෙන්න ඕන. ගම් මට්ටමේ ඉන්නවා රෝගාතුර වෙලා දීර්ඝ කාල වෙන බේත් ප්‍රතිකාර ගන්න අය ඉන්නවා. ඒ අයට මේක වසංගතයේ ලකුවට බලපානවා. එතකොට අපේ ගැබ්බරම්මල ඉන්නවා, කිරිදෙනම්මල ඉන්නවා. ඒ වගේම අපිට ඉස්සරහට එන උතුම් සම්පතක් තියෙනවා මුදුන් මල් කඩ වගේ. මොකක්ද කරන්නද? බාල પરම්පරාව. අපේ මේ බාල પરම්පරාව රැක ගන්නට අපි හොඳ වෙහෙසක් දීලා වැඩ කර ගන්න ඕන. මේ කොරෝනා වෛරසය ඉදිරියට එන්න නොදී අපි ආරක්ෂා කර ගන්න ඕන. එහෙමනම් අපි වෙන්න ඕනේ අපේ මේ දීර්ඝ කාලීනව අපි මේක පස්සෙන් හඹාගෙන යන්න ඉස්සරලා අපි කරන්න ඕනේ පුළුවන් පුළුවන් මට්ටමින් අපි සියලු දෙනා එකතු වෙලා මේක මර්ධනය කරගන්න එකයි. දැන් අපි බදුල්ල ප්‍රදේශයේම මේ වෙනකොට ගොඩාක් ව්‍යාප්තල වැඩි. හැබැයි අපි මේ හලාවත බොහෝම මේ ප්‍රදේශයේ අපි පුළුවන් තරම් ඉක්මනට මම සුද්ධ කරගෙන තියෙනවා. ඒ වගේම මෙතනින් ඉදිරියට මේ රෝ වසංගත රෝගේ බෝ වෙලා අපේ ප්‍රදේශයෙන් යම් කිසි කෙනෙක් මිය පරලව යන්නේ නැති තත්ත්වයක අපි පත් කර හදා ගන්නයි අපි මේ උත්සාහය තියෙන්නේ. අපේ දේශීය දේශීය දේ අගයගෙන අපි දේශීය දේ වටිනාකම දීලා අපි සුරක්ෂිත වුණොත් මුළු රට සුරක්ෂිත වෙනවා. නැත්නම් අපි විනාශ වෙන මුඛයට පාත්‍ර වෙනවා. එන්ටෙන්ට ඉදිරියට යන්න යන්න අද තියෙන ශරීර ශක්තිය මේ හෙට වෙනකොට ප්‍රදේ වෙන්නේ. මේ කොරෝනා වෛරසය බොහොම දරුණු වෛරසයක් විදිහට ඉදිරියේ එනවා. එතනදී නොමිලි දැන් අපි මේ බේත සම්පූර්ණ නොමිලි දෙන්නේ. ඒ වගේ අර ගමකටත් මම අදහස් කරනවා ගමක පවුල් 10ක් කියනකොට අපේ පිට පළාත්වල රැකියාවට යන්නේ ඒ පවුල් 10ටම අවශ්‍ය ප්‍රතිශක්තිකරණය
පානය අපි නොමිලේ බෙදා හරිනවා ඒ අයට දැන් අපේ විවාදේ පිටුවාම නැත්නම් අපේ පැතුම් මහත්මාණන් නැත්නම් උරුදෙන්දලෙන් අර මහත්මාණන් හරි ඒ නියෝජනය කරන කෙනාට අපි එතකොට අපේ අපි ඒ විතරක් නෙමෙයි අපි ශ්‍රී සිංහලේ පාරම්පරික කියලා වෛද්‍ය සංරක්ෂණ පදනමේ ඉන්න අපේ වෛද්‍යතුමන්ලා ඉන්නවා අපේ වෛද්‍යතුමන්ලා යටතේ අපේ මේ අපේ අපේ ජ්‍යොතිෂ කරන අපේ ප්‍රවීණ මහත්මාණන් එතකොට අපේ කරේටාගාරය පැත්ත නියෝජනය කරන අපේ මේ 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 අපේ වෛද්‍ය සංරක්ෂණ සභාවේ සභාපතිතුමිය ඒ වගේ අයට එතකොට ඒතුමිය මේ පැත්ත නියෝජනය කරනවා වෙද මාත්‍ය මෙන්න මේ ප්‍රශ්නේ කොනන් අපි මේ පවුල් 10 නම් 10 එතුමිය තෝරලා අපි ලැබ්දපත් කළ දුන්නා නම් ඒ 10 ටම සර්ගන පාර්සේ පාර්සල් 10ක් අපි එක නොමිලේ දෙනවා ඒ 10 ටම කොරෝනා බලකාය තව දීප්ති අධ්‍යාප්ත කරන දිගටම අරගෙන යන්නට මගේ උත්සාහය දිනනවා අනිවාර්යයෙන්ම මේ කඩාවැටෙනෝදී මම අරගෙන යනවා මගේ පුළුවන් උත්සාහය දරලා මොකද මට ඒක අරමුණක් තියෙනවා තව කවුරු හරි කෙනෙක් අපේ මේ කොරෝනා ප්‍රසංගතයෙන් විනාශ නොවන තැනට වැඩ කොටස කරගන්නට